ආයුබෝවන් මම නිතූ වික්‍රමසිංහ Education without boundaries එහෙමත් නැත්නම් සීමා මායින් වලින් තොර අධ්‍යාපනයක් විනෝදයෙන් දරුවන්ට ලබා දෙන්නේ කොහොමද කියලා මම මේ සඳහා යොදා ගන්න උපක්‍රම කිහිපයක් ඔබත් සමග බෙදා ගැනීමට අද බලාපොරොත්තු වෙනවා මේ හරහා ඔබගේ ඉගැන්වීමේ කටයුතු online එහෙමත් නැත්නම් distance learning එහෙමත් නැත්නම් දුරස්ථ අධ්‍යාපනයේ සාර්ථකත්වය වැඩි කරගන්න හැකි වේයයි මම බලාපොරොත්තු වෙනවා distance learning එහෙමත් නැත්නම් දුරස්ථ අධ්‍යාපනය virtual learning online learning කියන සංකල්ප ලංකාවට ටිකක් අලුත් එතකොට මෙවැනි උපක්‍රම හරහා දරුවන්ට අධ්‍යාපනය ලබා දීමේදී මේ සඳහා භාවිත කරන තාක්ෂණික උපකරණ වගේම මෘදුකාංග පිළිබඳ මනා දැනුමක් ගුරුවරු වශයෙන් අපි මම ලබා ගත්තා. එතකොට මේ හරහා අපගේ අධ්‍යාපනික ඉගැන්වීමේ කටයුතු ඉතාමත්ම සාර්ථකව දරුවන්ට ලබා දීමට හැකියාවක් ලැබෙනවා. මම අධ්‍යාපනය ලබා දෙන අවස්ථාවන්හිදී එක් අවස්ථාවකට දරුවන් 10 දෙනෙකුට සීමා කරලා තියෙනවා. මෙයට ප්‍රධාන හේතුව ඉතාමත්ම සාර්ථකව විනෝදයෙන් දරුවන්ට ක්‍රියාකාරකම් ඔස්සේ යම්කිසි සංකීර්ණ සංකල්පයක් තේරුම් කිරීමේදී ඔවුන් හා නිතරම ප්‍රශ්න යොමු කිරීමත් ඔවුන්ගේ ප්‍රශ්නවලට උත්තර දීමටත් අපිට හැකියාව තියෙන්න ඕනේ. එතකොට මේ දේවල් කිරීමට නම් මම කොයිම අවස්ථාවකදීවත් ඔවුන්ගේ වීඩියෝ නැවැත්වීමටවත් ශබ්දය මියුට් කිරීමටවත් මම ඌට අවස්ථාව ලබා දෙන්නේ නැහැ. අපිට විශාල කණ්ඩායමක් ඒ වගේ සංකල්ප තේරුම් කිරීමේදී එක සැරේ කිරීමට අපහසුයි. එනිසා ළමයි දරුවන් 10 දෙනෙක් එක්වරකට ඉතාමත්ම පහසුවෙන් යෝධයක් ලබමින් පහසුවෙන් සංකල්ප තේරුම් කර ගැනීමට හැකියාව ලැබෙනවා. දුරස්ථ අධ්‍යාපනයේ හරහා අප මතක තබා ගත යුතු අනිත් වැදගත් කාරණය තමයි දරුවන්ට අපිව පෙනෙන්නේ කුඩා ස්මාර්ට් ෆෝන් එකක මුහුණතක් හෝ පරිගණකයක මුහුණතක් හරහා. එතකොට දරුවන්ව ඒ කාල පරාසය විනාඩි 40ක් හෝ පැයක් අතර තුල ඇදබැද තබා ගැනීමට නම් මම හොඳින් ආලෝකමත් වන ස්ථානයක ඉඳලා ඔවුන් හා සමග සම්බන්ධ වීම ඉතාමත්ම වැදගත්. එය එසේ නොවුනොත් මම අඳුරේ සිටියොත් ඔවුන්ට මාව එතරම් හොඳින් දර්ශනීය වෙන්නේ නැහැ. එතකොට ඔවුන් අපි ගන්න මේ සම්පූර්ණ ප්‍රයත්නයම ව්‍යර්ථ වෙනවා. එනිසා ආලෝකකරණය ඉතාමත්ම වැදගත්. පෙරබිම වගේම අපේ පසුබිම ගැනත් සැලකිලිමත් වීම ඉතාමත්ම වැදගත්. එය ආලෝකකරණය කරගන්නත් ඕනේ. සමහර වෙලාවට මම virtual screen භාවිතා කරනවා. සමහරක් අවස්ථාවන්හිදී සංකල්ප එදාට අදාළ පාඩමේ තියෙන සංකල්ප ඉතාමත්ම පහසුවෙන් දරුවන්ට සම්ප්‍රේෂණය කිරීමට මේක ඉතාමත්ම වැදගත්. දරුවන් ඉතාමත්ම කුඩා මුහුණතක් තුලින් මාව දකින්නවා වෙන්න පුළුවන් ස්මාර්ට් ෆෝන් එකක් හරහා එහෙමත් නැත්නම් ඔවුන්ගේ පරිගණකය තුල මාව ඒ මුහුණත හරහා මාව දකින්නවා වෙන්න පුළුවන්. එතකොට ඔවුන්ගේ අවධානය ඒ විනාඩි 40ක් පැයත් අතර කාලය රඳවා ගැනීම ඉතාමත්ම වැදගත්. මොකද ඔවුන් සිටින්නේ නිවෙස් තුල. එතකොට නිතරම ඔවුන්ගේ පසුබිමේ තියෙන ශබ්ද හෝ සහෝදර සහෝදරියන් වෙන්න පුළුවන් වෙනත් ක්‍රියාකාරකම් නිසා ඔවුන්ගේ ඒ අවධානය බිඳී යෑමට යන්නේ ඉතාමත්ම සුළු මොහොතක්. මීට අමතරව තවත් වාසියක් තමයි මම බොහෝ අවස්ථාවන්හිදී ඉඩකඩ ඇති පරිසරයක ඉඳලා දරුවන්ට අධ්‍යාපනය දෙනවා වගේම මේ සඳහා මම සමහරක් වෙලාවට ග්‍රීන් ස්ක්‍රීන් භාවිතා කරන අවස්ථා තියෙනවා. නමුත් සමහර අවස්ථාවන්හිදී මට එළියට යන අවස්ථාවකදී වුණත්
සිටින පරිසරය කුමක් වුවත් පසුබිමේ කුමක් සිදු වුවත් මගේ පසුබිම තුළ එයින් ඇතිවන බාධා දරුවන්ට පෙනීම තුළ ඔවුන්ගේ අවධානය බිඳී යා හැකියි. එතකොට ඒ නිසා ඒ වගේ අවස්ථාවන්හිදී virtual screen එකක් භාවිතා කිරීම ඉතාමත්ම වැදගත්. Virtual screen හි ඇති තවත් වාසියක් තමයි සමහර අවස්ථාවන් වලදී අපිට සැඟ වී සිට පැමිණ ඔවුන්ගේ ක්‍රියාකාරකම් ඉතාමත්ම විනෝදජනක ලෙස ඔවුන්ට ආකර්ෂණීය ලෙස කිරීමට හැකියාවක් ලැබෙනවා. කුඩා දරුවන් අවුරුදු 6ත් 8ත් පෙර ළම අවධිය පසුන දරුවන් ඒ වගේ ක්‍රියාකාරකම් වලින් ඉතාමත්ම පහසුවෙන් අවධානය තියාගන්න හැකියාව තියෙනවා. මොකද ඔවුන් නිතරම එක තැනක ඉන්න දරුවෝ නෙමෙයි, නිතරම චලනය වෙන්න බලනවා, විවිධ තැන් වලට දුව පැන යන්න බලනවා. මොකද පන්ති කාමරයක් වගේ නෙමෙයි, නිවසේ ඉන්නකොට නිදහස තියෙනවා. එතකොට ඒ නිදහස අතර මම ඔවුන්ට ඒ අත්දැකීම් ලබා දෙනකොට ඉතාමත්ම සාර්ථක ආකාරයෙන් ඒවා සිදු කිරීමට නම් ප්‍රායෝගිකව නොයෙකුත් දේවල් විද්‍යුත් මාධ්‍ය හරහා භාවිතා කිරීමට සිදු වෙනවා. මේ සඳහා virtual screen විවිධ ආකාරයෙන් අපේ වාසිදායක වෙන විදිහට අපිට ඒක භාවිතා කරන්න පුළුවන්. සීමා මායින් වලින් තොර අධ්‍යාපනයක් තුල මා දකින්නේ දරුවන්ට නිරායාසයෙන්ම විනෝද ජනක විදිහට සංකල්ප තේරුම් කර දීමත් ක්‍රියාකාරකම් ඔස්සේ හැකි තරම් ක්‍රියාකාරකම් භාවිතා කරලා ඔවුන්ට අදාළ සංකල්පයන් තේරුම් කර දෙන්න. එතකොට මේ වගේ අවස්ථාවකදී කිසිම අවස්ථාවක මම පසුපස කළු ලෑල්ලක් බෝඩ් එකක් වයිට් බෝඩ් එකක් තබාගෙන ලිවීමේ කටයුතු වල යෙදෙන්නේ නැහැ. සමහරක් වෙලාවට අකුරු දාස් ගානකින් කියවන දේ ඉතාමත්ම සාර්ථක ලෙස ඉතාමත්ම අඩු කාලයකින් දෘශ්‍ය මාධ්‍යයක් හරහා අපිට සාර්ථක ක්‍රියාකාරකම් ඔස්සේ දරුවන්ට තේරුම් කරන්න අවකාශය තියෙද්දී මා දකින විදිහට සටහන් ලබා දීම තුලින් දරුවා තුළ අනවශ්‍ය පීඩනයක් ඇති කරනවත් එක්කම සංකල්පය සාර්ථක ලෙස දරුවාට තේරුණාද කියලා සමහරක් වෙලාවට මටත් නිගමනය කර ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ තුල සටහන් දීමෙන් මා බොහෝ වෙලාවට වැළකී සිටිනවා. අවසාන වශයෙන් සංකල්පයක් දරුවාට ඉගැන්වීමෙන් අනතුරුව එය දරුවාට තේරුම් ගියාද කියලා දැන ගැනීම ගුරුවරයෙක් වශයෙන් මට ඉතාමත්ම වැදගත්. දුරස්ථ අධ්‍යාපනයක් තුල මෙය සිදු කරන විදි කීපයක් මම මේ සඳහා භාවිතා කරනවා. විනාඩි 40ක් පැයක් වගේ කාලයක් තුල මම ඔවුන් සමග රැඳී සිටිනවත් එක්කම ඒ අවසාන වනවත් සමගම මම ඔවුන්ගෙන් ප්‍රශ්න කීපයක් අසා සිටිනවා. ඊට අමතරව සමහර අවස්ථාවන් වලදී ඔවුන්ට අද දින කටයුතු සම්බන්ධයෙන් ඔවුන්ට සුළු ඉදිරිපත් කිරීමක් කරන්න අවස්ථාව එකිනෙකාට ලබා දෙනවා. මොකද මගේ කණ්ඩායමක සිටින ළමයි 10 දෙනෙක් විතරයි. එතකොට ඒ ඉදිරිපත් කිරීම හරහා ඔවුන්ට කෙතරම් දුරට අදාළ සංකල්පය තේරුම් ගියාද, ය මැනවින් තේරුම් ගියාද, එසේ නැත්නම් ලබන වාරයේදී නැවතත් ඔවුන්ට එය සරලව කියා දිය යුතුද යන්න පිළිබඳ මගේ මනසේ සටහනක් මං තබා ගන්නවා. ඒ වගේම තමයි ඒ කාලපරාසය අවසානයේදී මම අදාළ කාලය තුළ සිදුවුණු දේවල් දළ සටහනක් තබා ගන්නවා. එක් එක් දරුවා ප්‍රතිචාර දැක්වූ ආකාරය, කෙතරම් ඔවුන්ට සංකල්පය ග්‍රහණය වූවාද යන්න පිළිබඳව සරල සටහනක් තබා ගැනීම මට ඉතාමත්ම වැදගත්. ගුරුවරයෙක් වශයෙන් අපි හැමෝම මම ප්‍රවිෂ්ට වීමට අදාළ සංකල්පයට ප්‍රවිෂ්ට වීමට කලින් එදින ඒ කාලය කොහොමද කළමනාකරණය කරන්නේ ලෙසන් ප්ලෑන් එකක් අතැතිව තමයි දරුවන් සමග ගැටෙන්න හැමතිස්සෙම යොමු වෙන්නේ. ඒ තුලින් කාලය හොඳින් කළමනාකරණය කිරීමට අමතරව දරුවන්ට උපරිමයෙන් අදාළ සංකල්පය මට තේරුම් කිරීමට ඒක බොහෝ ඉවහල් වෙනවා. ඉතින් මම දුරස්ථ අධ්‍යාපනයේදී යොදා ගන්නා මේ උපක්‍රමවල සාර්ථකත්වය නිර්ණය කළ හැක්කේ නිරායාසයෙන්ම දරුවන් ඊළඟ වරත් අධ්‍යයන කටයුතු වලට සම්බන්ධ වීමට
දක්වන රුචිකත්වය මතම පමණයි. බොහොම ස්තුතියි.